ශ්‍රීලංකේය අභිමානී නංවමින් යුද්ධ හමුදා වාහන යුද්ධ හමුදා බිමේ නිපදවයි. උඩවලව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු වැඩබලයේදී එක්සත් ජාතීන්ගේ සමසාධක රාජකාරී සඳහා පිටත් කර යොවීමට බර වාහන නිෂ්පාදනය කිරීමෙන් පසුව ඉදිරි වර්ෂවලදී ස්වකීය නිෂ්පාදන හැකියාවන් සඳහා නව ප්‍රවේශයක් එක් කරමින් උසස් ප්‍රමිතීන් සහිත අලුතින් නිර්මාණය කරන ලද ගලි බවුස, වතුර බවුස හා බහුකාර්ය ට්‍රක් රථ බ්‍රහස්පතින්දා 12 වන දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පරීක්ෂා කළේය. යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නව වාහන පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම වාහනවල යාන්ත්‍රික හා ඉංජිනේරු අංශ භූමියේ ගමන් කිරීමේදී ශක්්‍යතාවය විදේශීය වෙළඳපොළ සඳහා මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමේ හැකියාව සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ කාර්මිකයන්ගේ විශේෂඥභාවය සහ නිර්මාණාත්මක හැකියාවන් පිළිබඳව විමසා බැලීය. යුනිකෝල් ටෙස නම් කරන මෙම වාහන නිෂ්පාදනයේදී එන්ජිම සහ බඳ හැර දේශීය නිපදවන ශ්‍රී ලාංකික අමතර කොටස් සඳහා භාවිතා කිරීමෙන් යුද්ධ හමුදාවට සැලකිය යුතු අඩුපිරිවැයක් දැරීමට සිදුවන අතර එම වාහන අනයනය කිරීමට සිදුවුවහොත් විදේශ විනිමය විශාල ප්‍රමාණයක් රටට වැයවේ. මේ ව්‍යාපෘතියට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දුමින්ද සිරිනාග මෙන්ම යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් ඉන්දු සමරකෝන් විසින් අකණ්ඩව දිරිගැන්වීම සහාය හා මකපෙන්වීම ලබා දෙන ලදී. ලීටර් 5000ක ධාරිතාවයක් සහිත මෙම ගලිබවුසරය නිෂ්පාදනය කිරීම සඳහා යුද්ධ හමුදාවට වැයවන්නේ රුපියල් මිලියන 2.5ක් පමණි. එහි එන්ජිම, ජලසිසිරණය, ටර්බෝ ආරෝපණය, වායු සමීකරණය කරන ලද කැබින්, පසුපස කැමරාවක් සහිත ශ්‍රව්‍ය පද්ධතිය, PPS ලුහු බැඳීම, එන්ජිම් උණුසුම් අනතුරු ඇඟවීම ඇතුළු තවත් විශේෂිත අංග කිහිපයකින් සමන්විතය. එසේම ලීටර් 8000ක ධාරිතාවයකින් යුත් නව ජල බවුසරය රුපියල් මිලියන 1.5ක වියදමින් නිෂ්පාදනය කරන ලදී. එමෙන්ම රුපියල් මිලියන 1.1ක වියදමින් නිපදවන බහුකාර්ය ට්‍රක් රථය වායු සමීකරණය කරන ලද කැබින් වලින් සමන්විත වේ. යුද්ධ හමුදාපතිතුමන්ගේ උපදෙස් පරිදි යුද්ධ හමුදාවේ අවශ්‍යතා අනුව විදේශීය මෙහෙයුම් අරමුණු කර ගනිමින් මේ වාහන අනාගතයේදී ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා කාර්මික ශිල්පීන් සහ ඉංජිනේරුවන් විසින් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කෙරේ.